හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමාව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන රැඳවුම් නියෝග උපයෝගී කරගෙන එතුමාව රිමාන්ඩ් භාරයට ගන්නට කටයුතු කරනවා කියලා මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. මෙහෙම කටයුතු කරන බලධාරීන් ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාද පනත කියවලා නැද්ද? පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ ගරු පොඩ්ඩක් අහගෙන ඉන්න, පොඩ්ඩක් අහගෙන ඉන්න. බන්දුලා ඇමතිතුමා පොඩ්ඩක් අහගෙන ඉන්න. බොරුවට කලබල වෙන්නේ නැතුව. ගරු කතානායකතුමනි, භාෂණේ හා විවාද කිරීමේ නිදහස පාර්ලිමේන්තුවේදී භාෂණේ විවාද කිරීමේ හා කටයුතුවල නිරත වීමේ නිදහස තිබිය යුතු අතර ඒ භාෂණේ විවාද කිරීම හෝ කටයුතුවල නිරත වීමේ නිදහස පාර්ලිමේන්තුවෙන් පිටස්තර වූ යම් අධිකරණයකදී හෝ ස්ථානයකදී දෝෂාභියෝගයට හෝ ප්‍රශ්න කිරීමට භාජනය කළ නොහැකි වන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු වගේක් පැමිණිල්ලක් දාලා තියෙනවා හරින් ෆ්‍රැන්ඩ් මැතිතුමා පාර්ලිමේන්තුවේ අසත්‍ය ප්‍රකාශ කරනවා කියලා. ඔබතුමා දන්නවා පාර්ලිමේන්තුව තුළ ඕන දෙයක් කියන්න පුළුවන්. එතකොට නඩු දාන්න බෑ. අරු කතානායකතුමනි, අපි ගරු විපක්ෂ නායකතුමා සංජිත් ප්‍රේමදාස මැතිතුමාත්, ඒ වගේම අපේ හිටපු මැතිතුමා, අපේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කිරියල්ල මැතිතුමා නගපු ඒ චෝදනාව අපි සම්පූර්ණව ප්‍රතික්ෂේප කරනවා. මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට තියෙනකොට යට ඒවට කිසි කෙනෙක්වත් අරමුණ ගන්න ඉඩ දෙන්නේ නැහැ අපි ආණ්ඩුවක් හැටියට. ඒක ඔබතුමත් එක්ක අපි ආණ්ඩුවක් හැටියට නිවැරදිව හිට ගන්න. ඒක මමත් එදා අභියෝග කෙරුවා අපි මනුෂ්‍ය නානයක්කාර මන්තුමාටයි ආරින් ප්‍රනාන්දු මන්තුමාටයි මේ වරප්‍රසාදවලට මුවා වෙන්නේ නැතුව මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ මොනහරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒව ගිහිලා පැමිණි කරලා අපි හොයමු කියලා. අපි හොයමු කියලා. ඒව බොහොම සද්භාවයෙන් අපි කිව්වේ. ඔබතුමාලටත් අවශ්‍ය වෙන්නේ දඬුවම් කරන්න නම් ආණ්ඩුවටයි ජනාධිපතිතුමාට අගමැතිතුමාටත් අවශ්‍ය, අපි ඔක්කොමට අවශ්‍ය මේ පුද්ගලය හොයලා දඬුවම් කරන්න නම් රටේ ජනතාවත් බලාපොරොත්තු වෙන්නේ ඒ දේ නම් ඔබතුමාලගේ කාලේ වුන් නැති එක අපෙන් බලාපොරොත්තු 69 ලක්ෂයක් අපිට ඡන්ද දීලා ජයග්‍රහණ කෙරුවෙත් ඒකට නම් අපි ඉන්නේ එතන. අපි හැම වෙලෙම කියන්නේ මේ පාස්කු ප්‍රහාරය අල්ලගෙන මඩ ගහ ගන්න එපා. ඔබතුමාලා හරියට වැඩ කටයුතු කෙරුවා නම් ඒ කාලේ පාස්කු ප්‍රහාරය වෙන්නේ නැහැ. ඒ වගේම පාස්කු ප්‍රහාරය ලුණයන් පස්සේවත් අමුණාංශ නීති හරියට ක්‍රියාත්මක කෙරුවා නම් ඔබතුමා ඡන්දේ පරදින්නේ නැහැ. ඒව නොකරපු නිසා තමයි අමුණාංශ පැරදුනේ. ඉතින් මේක හොඳට දන්න ආණ්ඩුවක් සහ ජනාධිපතිෙක් අගමැතිෙක් ඉන්න ආණ්ඩුවක්. හරියෙන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාව කිසිසේත්ම ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශකට අනුරදිසානික මන්ත්‍රීමත් මාත් එකග වෙයි. මම දන්නවා මට වෙච්ච දේවල් කිසිම මන්ත්‍රීකට අසාධාරණ කරවට මම එකග වෙන්නේ නැහැ. මේක බොහොම පැහැදිලි කියන්න කැමතියි. හැබැයි පාස්කු ප්‍රහාරයේ කොමිසම් වාර්තාවේ ඉංග්‍රීසි පිටපත ආවෙන් පස්සේ දවස් 22ක් ඇතුළත සිංහල පරිවර්තනය කරලා අපේ චමල් රාජපක්ෂ මැතිතුමාගේ කොමිටිය පත් කරනකොටම අතිගරු ජනාධිපතිතුමා මේක නීතිපතිතුමාටත් ඒ වගේම CID-ටත් TID-ටත් නීතිපතිතුමාට නීතිපැත්තෙන් ක්‍රියාත්මක කරන්න අරවල් ඇවිල්ලා තියෙන ප්‍රශ්න සම්බන්ධ තවත් ප්‍රශ්න කිරීම කරන්න ඉදිරියට පරීක්ෂණ කරන්න අධිකරු ජනාධිපතිතුමා බාර දුන්නා. හැබැයි ඒ දුම ඒ විදිහට තමුන්නාන්සත් මට ගැහුවා මේක දුන්නේ නැහැ, මේක කෙරුවේ නැහැ කියලා. අපි වෙන්නේ තමුන්නාන්සල වගේ අඬබෙර ගහන්නේ නැහැ, මාධ්‍ය සාකච්ඡා තියන්නේ නැහැ. මේව බොහොම සද්භාවයෙන් මේ රජයේ වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාගේ මම දන්න විදිහට නම් මේ පාර්ලිමේන්තුව සම්බන්ධ කරපු ප්‍රකාශය මං හිතන්නේ අපේ මිත දෙන්නකෝන් අපේ තරුණ මන්ත්‍රීතුමා ඒ තරුණ කණ්ඩායම ගිහිල්ලා පැමිණිලා කෙරුවා ලක්ෂ්මන් කිරියල්ල ඇමතිතුමා කිව්ව විදිහට. ඒ ගිහිල්ලා කියලා තියෙන මේ අත්අඩංගුවට ගන්න මේ අපි දන්නවා මේ එහෙම මේ මන්ත්‍රීවරුන්ට කරන්න කිසිම මොනක් අපේ නැහැ. හැබැයි මම ප්‍රාස්කු ප්‍රහාරයේ වාර්තාව මම කියුවා ඒකේ මට හොඳට මතකයි හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා කියනවා මේ එතුමගේ තාත්තා තමයි කිව්වේ කියලා. පාස්කු ප්‍රහාරය කියලා තියෙන අක්කා කිව්වා කියලා. ඒ පරස්පර විරෝධයෙන් තියෙද්දි ඒවා ගිහිල්ලා විපක්ෂ නායකතුමනි ඔබතුමාගේ යුතුකම මේක දේශපාලනට ඇද ගන්න එපා. ඔබතුමා එතුමගේ මොන හරි කට උත්තරයක් ගන්න තියෙනවා නේ කට කොහෙද අත්තනකට ගන්නවා කියලා කියලා තියෙන්නේ. කොහෙද කියලා තියෙන්නේ? මම ඉල්ලීමක් කරන්නේ ඔබතුමාගේ ඔබතුමත් සද්භාවයෙන් කටයුතු කරන්නේ අපි ඔක්කොම එකතු වෙලා මේකට උදව් කරමු.
මම බොහොම වගකීමක් කියන ආණ්ඩුවක් හැටියට මේ 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 පාර්ලිමේන්තුවේ කිසිම ප්‍රකාශකට එතුමාවත් අරන් ගොඩ ගන්න අපි කියලාත් නැමෙ කරන්නෙත් නැහැ එහෙම දෙයක් ආණ්ඩුවක් හැටියට ඉතාවත් වගකීම් මං කියන්නේ එයිලා බොරු ඉන්න 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 ගරු කතානායකතුමනි අපි ජොන්සන් ජොන්සන් ෆෙනෑන්ඩෝ අපේ සංවිධායකතුමාගෙන් අහනවා ඔබතුමා වගකීමෙන් කියනවාද හරින් ෆෙනෑන්ඩෝ මැතුමා අත්අඩංගු ගොඩ ගන්න නැහැ කියලා ගරු ගරු කතානායකතුමනි ජනාධිපති නීති කියන ගරු කතානායකතුමනි අපේ රංජිත් මද්දු මන්නාර අපේ ජේෂ්ඨ මන්ත්‍රීතුමා එතුමා ඇහුවා මගෙන් ඉතාලි වගකීමෙන්ද කියන්නේ කියලා මම පැහැදිලිව කිව්වා අපේ සජිත් ප්‍රේමදාස ඔබතුමාලගේ විපක්ෂ නායකතුමා විපක්ෂ මේ විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේ මං කිව්වා එතුමා කිව්වා මේක කරපු ප්‍රකාශකට එතුමා අත්තරංගුට ගන්න කියලා මම පැහැදිලිව කිව්වා අපි එකට ඉඳ දෙන්නේ නැහැ කියලා මේක කරු ප්‍රකාශයට අත්තර ගුණ ගන්න බෑ අපි විවාදයක් අපි දන්නවනේ ඕගෙන කතා කරා හැබැයි පාර්ලිමේන්තුවේ වරප්‍රසාදයට මුවා වෙලා බොරු කියන්න ඕන නැහැ එමෙත්තුමා එලියත් කියන්න කොන්ද පන ඔබතුමා කණ්ඩායම වෙනුවෙන් කිව්වනම් හොඳයි ඔව් breaking.lk